ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක් අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඉතින් මං අද හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන milk maid කතරම හදන විදිය කියලා දෙන්න තමයි යන්නේ ඉතින් මේක ගොඩාක් ලේසි රෙසිපි එකක් මං ගොඩාක් මේක හදලා බලලා ලේසිම විදියක් තමයි ඔයාලට කියලා දෙන්නේ එහෙනම් බලමු මේකට මොනවද වුණා කරන්න කියලා මං අරගත්ත කිරි ලීටර් එකක් ෆ්‍රෙෂ් මිල්ක් අරගන්න හොඳ කිරි වර්ගයක් තෝරලා අරගන්න. ඉතින් ඊට පස්සේ අපිට උමනා කරනවා සීනි. ඉතින් මම සීනි මැනලා ගන්නෙ මෙචරින් කප් එකෙන්. කිරි කෝප්ප ගන්නට තමයි සීනි මැනලා ගන්නෙ. ඉතින් අපි එකටම මැනගමු කිරි මෙචරින් කප් එකෙන් කොච්චරක් තියෙනවද කියලා ලීටරේට. ඉතින් දැන් අපි එක මැනගමු. Kiri kop ekai, tekai, tunai, hatarak tienawa, tapi tikak tienawa itu wela kop kalak witer wage, kop hatarak kira mek ganangamu, ting kiri kop hatar eda, mama danawa, e measuring cup ekema, පුරවලා එක කප් එකක් සීනි සීනි කෝප්ප එකක් කිරි කෝප්ප හතරට සීනි කෝප්ප එකක් මන් දානවා ඉතින් ඊට පස්සේ මම මේක ටිකක් හැන්දෙන් මේ විදියට දිය කරලා මම මේක ලිපේ තියා ගන්නවා ඉතින් ලිපේ තිබ්බට පස්සේ දැන් ගින්දර ඔන් කරන්න ඔන් කරලා ඔයාලා මේක හදලා ඉවර වෙනකම්ම මේක හැඳි ගන්න ඕනේ ඉතින් කිරි එක හොඳටම රත් වුණාට පස්සේ උතුරලා යන්න පුළුවන් ඉතින් ඒක නිසා මේක ළඟම ඉඳගෙන මේ විදියට හැඳි ගන්න දැන් කිරි එක හොඳට උතුරනවා ඉතින් මේ වෙලාවට මම ගින්දර ටිකක් විතර ලිපේ අඩු කරගන්නවා ඔයාලා මේ වෙලාවට ගින්දර මධ්‍යම ප්‍රමාණයට ගන්න ඊට පස්සේ මේ වටේ තියෙන ඒවත් හොඳට මේ විදියට ක්ලීන් කරන්න ඒවත් එකතු කරලා ගන්න දැන් ඔයාලට පේනවද ටිකක් විතර කිරි එක හිඳිලා තියෙන්නේ ඉතින් දිගටම මේ විදියට හැඳි ගන්න හැඳි ගන්න එකේ තමයි මේක හොඳට ක්‍රීම් වට ගන්න පුළුවන් ඉතින් ඉස්සරහට මේ විදියට කිරි එක ටික ටික ඝන වෙනවා අඩි අල්ලන්න දෙන්න එපා මෙන්න මේ විදියට නිතරම හැඳි ගන්න ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා මධ්‍යම ප්‍රමාණය තියාගන්න දැන් ටිකෙන් ටික අපේ කිරි එකේ පාට වෙනස් වෙගෙන එනවා දැන් බලන්න දැන් මෙන්න මේ ගානට ටිකක් ඝනේට වගේ දැන් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවට ඔයාලගේ ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න අඩු කරලා ටික වෙලාවක් මේ විදියට හොඳට හැඳි ගා ගන්න ඉතින් මම පියවරෙන් පියවර ඔයාලට පෙන්වන්නේ මේක හරියට හදන්න දන්නේ නැති කෙනෙකුට මේක බලාගෙන හදන්න පුළුවන් ඉතින් මිල්ක් මේට් වලින් ගොඩාක් රස කෑම හදන්න පුළුවන් මම ඉදිරියේදී ඒවා කරන නිසා තමයි මම මේ රෙසිපිය එකටම දාන්න හිතුවේ ඉතින් දැන් හරි දැන් බලන්න මෙන්න මේ ගානට ආවට පස්සේ ඔයාලගේ ලිපේ ගින්දර නම් හොඳටම අඩු කරලා තියාගන්න වැඩි කෙරුවොත් මේක රොස් වෙනවා දැන් හරි දැන් ලිපේ ගින්දර ඔෆ් කරගන්න දැන් හරි පදමට ඇවිල්ලා තියෙන්නේ දැන් ඇතුළේ රසනිත් තියෙන නිසා මේක තව ඝන වෙනවා ඒක නිසා මේක දැන් ලිප හොඳට ඔෆ් කරලා මෙන්න මේ විදියට කලවම් කරගන්න බලන්නකො මෙන්න මේ පදම ඇවිල්ලා තියෙනවා දැන් ලිපේ විඳර ඔෆ් කරලා මෙන්න මේ විදියට
හොඳට තව ටිකක් ඉගෙනකම් හැඳිගා ගන්න. මේක තමයි පදම. මෙන්න මේ ගානෙදි අපිට පුළුවන් මේක දැන් පෙරා ගන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් මිල්ක් මේඩ් එක තනියම ගෙදරදී හදා ගන්න ගොඩාක් අමාරු නැහැ. ඉතින් මම කියපු විදියට මේක බලාගෙන හදා ගන්න. දැන් අපි බලමු කිරි ලීටර් එකකින් මිල්ක් මේඩ් අපිට කොච්චරක් හදා ගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් මෙන්න මේ විදියට පෙරණ එකක් තියලා පෙරා ගන්න. එතකොට හොඳට ක්‍රීම් එක වගේ අපිට මේක අරගන්න පුළුවන්. පොඩි කිරි කැට තියෙනවනම් ඒවත් මේ විදියට පොඩි වෙලා හොඳට ක්‍රීම් එක වගේ අපිට මේ විදියට අරගන්න පුළුවන්. හොඳ සුවඳක් තියෙනවා. ඉතින් පිරිසිදුවට අපිට ගෙදරදීම මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. දැන් අපි බලමු කොච්චරක් මිල්ක් මේඩ් හැදිලා තියෙනවද කියලා. 350ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කිරි ලීටර් එකකින් අපිට මිල්ක් මේඩ් 350ක් මිලිලීටර් 350ක් හදාගන්න පුළුවන්. දැන් මම මේක හොඳ පිරිසිදු මේ විදිය බෝල් එකකට දාගන්නවා. දැන් මම මේක ෆ්‍රිජ් එකේ දාන්න තමයි යන්නේ. මට ඕමනා වෙලාවට මේක පාවිච්චියට ගන්න. ඉතින් ඕගොල්ලන්ට දැන් පේනවා මේකේ කොහොමද පදම ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ හදාගන්න. දැන් මම මේක ටිකක් නිවෙන්න ඇරලා මේක හොඳට කවර් කරලා මේ විදියට ෆ්‍රිජ් එකේ තියාගන්නවා. මට මේක සතියකමාරක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම මිල්ක් මේඩ් වලින් ගොඩාක් රස කෑම ඔයාලාට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කළ දෙන හැමෝටම මගේ අලුත්ම වීඩියෝ නරඹන්න පුළුවන්. තවමත් සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් පහල තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඒ ළඟින් මෙන පුංචි සීනුවත් ක්ලික් කරන්න. එහෙනම් අලුත් දවසක අපි ඉක්මනින් මුණ ගැහෙමු. ඔයත් එක්ක ඔයාලා හැමෝටම නිරෝගීමත් සුබ දවසක්.